නැවුම් බලාපොරොත්තු කැඳගෙන හෙට දවසට වර්තමානයේ සරු පස බීජ තලන්නට අදහස් දක්වමින් සම්බන්ධ වුණු අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික නීතිඥ කෞශල්‍ය ආදිරත්න මෙතුමියට ගෞරවනීය ස්තුතිය පුද කරන ගමන් දැන් මා කැමැති ආරාධනා කරන්නට අදහස් දක්වන්නට ජනතා විමුක්ති පෙරමුණේ කාල දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ සහෝදරයා ඔබව ආමන්ත්‍රණය කරන්න. ජාතික ජන බලවේගය ලංකාවේ දිස්ත්‍රික්කයක් පුරා පවත්වන මෙම ජනතා සභාවේ ගාල දිස්ත්‍රික් ජනතා සභාවට සම්බන්ධ වෙන අපේ පරගොඩ රජමහා විහාරාධිපති දේවාලය හිඳ අජිත නායක හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය වන්දනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම ජාතික වේදිකාවේ ඉන්න වාමාංශික එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් ලාල් විජේනායක සහෝදරයා, ජාතික විද්වත් සංවිධානයේ විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය හරිණි අමරසූරිය මැතිණිය, අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික නීතිඥ කෞශල්‍ය ආරාරත්න මෙනවිය, සම්මානීය සාමූහික වෙනුවෙන් කොළඹ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිනමාවේදී ආචාර්ය චන්දසේකර මහතා ඇතුළු ජනබලවේගයේ නියෝජනය කරමින් වේදිකාවේ ඉන්න මහත්ම මහත්මීන්ගෙන් සහෝදර සහෝදරියන් අවසරයි. මෑණිවරුනි, පියවරුනි, සහෝදර සහෝදරියනි, හිතවත් ජනමාධ්‍යවේදී මහත්වරුනි, වසර 71ක එජරාජීර්ණ දේශපාලනය අභියස මේ මාතෘ භූමිය තවත් එක් අඟලක්වත් ඉස්සරහට ගෙන යන්න අපොහොසත් වෙච්ච පාලකයන්ගෙන් පිරිච්ච යුගයක ලාංකීය භූමියේ අනාගතය හැමදෙනාටම සුබ සිද්ධිය සඳහා හරවා ගැනීම සඳහා අපේ අවසාන බලාපොරොත්තුව බවට පත්වෙච්ච ජාතික ජනබලවේගය අද ගමින් ගමට නගරෙන් නගරයට ගිහින් ජනතාව හම්බෙන මොහොතක්. අපි දන්නව 1948 නිදහස ගන්නකොට ලෝකෙට තම සතයක්වත් ණය වෙච්ච රටක් නෙවෙයි ලංකාව. එදා ජපානයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 90යි, ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 89යි. අපි ජපානයට පමණක් 1950 දෙවෙනි වෙච්ච රටක්. හැබැයි වසර 71 නිල් පාටින් කොළ පාටින් මේ රට පාලනය කරනකොට අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු 40ක් පාර්ලිමේන්තුව ඉඳලා මේ රට පාලනය කරනකොට අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු 50ක් පාර්ලිමේන්තුව ඉඳලා මේ රට පාලනය කරනකොට එදා ජපානයට දෙවෙනි නොවිච්ච රට අද ආසියාවේ ඇෆ්ගනිස්තාන්ට වඩා ඉතරයි ඉහළින් ඉන්නේ. එදා ජපානයට පමණක් දෙවෙනි නොවිච්ච රට වසර 71ක් ජරාජීර්ණ දේශපාලන ගමන් මගේ අකණ්ඩව ගමන් කරපු හින්දා අද ඇෆ්ගනිස්තාන්ට වඩා විතරක් ඉහළින් ඉන්න රටක් බවට පත් වෙලා තියෙනවා. අපි අහනවා මහින්ද මහත්තයාගෙන්, අපි අහනවා රනිල් මහත්තයාගෙන්, ඒ මහත්තුන්ට තවත් මොකද්ද මේ රටට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ? කල්පනා කරලා බලන්න. ඒ විතරක් නෙමෙයි, එදා පෙරදිග ධාන්‍යාගාරය කියලා මේ රටේ වැව් 32000ක් හදලා වී වර්ග 2800කින් සුපෝෂණය කරලා එදා රයිස් බෝල් ඔෆ් ඒසියා කියලා ආසියාවේ සහල් බඳුන කියලා මේ රටෙන් හාල් පිට රටට යපු ජාතිය අද ඒ රටේම නැවාවේ නැත්තම් කන්න විදියක් නැතුව අද ආසියාවේ දෙවනියට මන්ද පෝෂණයෙන් පෙළෙන රටක් බවට පරිවර්තනය කරලා තියෙනවා. හම්බන්තොට දරුවෝ අවුරුදු 71ක දේශපාලනයේ අවසානයේ කන්න නැතුව මැරෙන රටක් බවට පරිවර්තනය කරලා තියෙනවා. ඒ නිසා මේ රට වංචාව, දූෂණය, හොරකම, නාස්තිය ඇතුළේ විනාශ කරපු රටක්. අපි දන්නවා මේ ගමන තවත් යන්න බෑ. මේ ගමනක අවසානයට වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ උගතුන් බුද්ධිමතුන් විශ්වවිද්‍යාල ආචාර්යවරු, මේ රෝහල්වල වෛද්‍යවරු, ඒ වගේ විශාල පිරිසක් මේ රටේ මේ ගමනක අවසානය නතර කරන්න ඕන. මේ තට්ටු මාරු දේශපාලනය ඇතුලේ වැටෙන වලට මේ රට පත් කරන දෙයක් නැතුව මේ රට ගොඩ ගන්න ඕන. ඒ අදටින් තමයි මේ ජාතික ජනතා බලවේගය නිර්මාණය කළේ. කල්පනා කරලා බලන්න,
අපි දන්නවා 2014 වර්ෂයේ මේ රටේ ආදායමෙන් ප්‍රධාන වැඩ හතරක් කරගත් ආණ්ඩුව. රටේ භාණ්ඩාගාරයට එනව අවුරුද්දකට ආදායමක්. අපිට දඩ ගහලා අපිට බදු ගහලා එකතු කරගන්නව අවුරුද්දකට භාණ්ඩාගාරට ආදායමක්. 2017 ඒ ආදායමෙන් ආණ්ඩුව ප්‍රධාන වැඩ හතරක් කරගත්තා. රජයේ සේවකයන් 14 ලක්ෂයකට බඩ ගෙව්වා කෝටි 70000යි. විශ්‍රාමිකයන් 6 ලක්ෂයකට විශ්‍රාමික වැඩම ගෙව්වා කෝටි 18000යි. නයවාලිකය ගෙව්වා කෝටි 68000ක්. පොලිය ගෙව්වා කෝටි 86000ක්. මේ ටික ඔක්කොම කරාට පස්සේ ආණ්ඩුවට මදුනේ බොහොම පොඩ්ඩයි. ආණ්ඩුවට සතුටුයි. රජයේ ආදායමක් තියෙනවා. ඉස්සර දෙයක් වෙච්ච මහාම වැඩ හතර කරගත්තා. රාජ්‍ය සේවකයන්ට පඩි ගෙව්වා, පෙන්ෂන් ගෙව්වා, පොලිය ගෙව්වා, නයවාරිකය ගෙව්වා. මම ඔබලට කියන්නම් 2018 මහ බැංකු වාර්තාවේ තියෙනවා. 2017 වෙනකොට තත්ත්වය භයානකයි. 2018 මුළු රජයේ ආදායම කෝටි 191000යි. කෝටි 191000යි. නයවාරිකයයි පොලියයි තියෙනවා කෝටි 208000. අපිට දඩ ගහලා අපිට බදු ගහලා අපේ ඔක්කොම බොටුව මිටි කළ ආණ්ඩුවට ගන්න සල්ලි ටික කෝටි 191000යි. ගන්නකොට කියනවා වසර 70කට ගත්ත ණය ගෙවපන් කෝටි 208000. ඒ කියන්නේ මුළු භාණ්ඩාගාරයට ගන්න මුදල මදි. ණය වාරිකයයි පොලියයි ගෙවන්න ඒක ගෙවන්නත් තව කෝටි 16000ක් ණය ගන්න ඕන. තව කෝටි 16000ක් ණය ගන්න ඕන. කල්පනා කරලා බලන්න යන්න පුළුවන් තරමට. කෝටි 85000ක පොලිය ගෙවනවා. කෝටි 123000ක් ණය වාරිකය ගෙවනවා. මෙහෙම ගමන් කරන්න පුළුවන් තරමට. ණය වලින් පීඩිත බවට පත් වෙච්ච රට. ඔබතුමාලා දැන් සතියකට කලින් සිරස රූපනා සිරස නාලිකාව බැලුවා නම් රෑ 7 ප්‍රවෘත්තිවලට ගියා. ලෝකේ ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධානම ආයතනයක් මූඩි. මූඩි ආයතනය කියනවා ලෝකේ ණය ගෙවීම අවදානම් ආසියාවේ ණය ගෙවීම අවදානම් රටවල් දෙකක් තියෙනවා. එකක් පකිස්තානය, අනිත් එක ලංකාව. ඔබතුමාලා දන්නවා කෙන්‍යාවේ පාර්ලිමේන්තුවේ කතා කර මන්ත්‍රීවරු අපිට ලැජ්ජයි. අපිට ලැජ්ජයි කෙන්‍යාවේ පාර්ලිමේන්තුවේ කතා කළා ණය අරගෙන ලංකාවට අත්පත් වෙච්ච විපත කෙන්‍යාවට උරුම කර දෙන්න එපා කියලා. අද ණය බලෙන් පීඩිත වෙච්ච, අද ණය බලෙන් වලපල්ලට ගිහපු රටවල් හැටියට ලෝකෙ උදාහරණයට ගන්නේ ලංකාව. කල්පනා කරලා බලන්න කොහොමද මේක යන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබතුමාලා දන්නවා දැන් රටේ තියෙනවා 100ට 100ක වෙළඳ හිගයක්. මේ අපි පාවිච්චි කරන එකම ගුලක්වත් රටේ හදන්නේ නැහැ. වසර 72ක් ගිහිල්ලා මට කියන්න ලංකාවේ හදන දෙයක්, මේ ශාලාවේ වටපිට බල්ල මට කියන්න හදන දෙයක්, කිසිම දෙයක් හදන්නේ නැති රටක්. රට වටා මුහුදක් තියාගෙන, ගංගා 103ක් තියාගෙන, වැව් 32000ක් තියාගෙන, එක අවුරුද්දකට කෝටි 3500ක මාළුගෙන කනවා. අපි අහනෝ පාලකයන්ගෙන් ණය අරගෙන හදපු රටකෝ කෝටි 3500ක වසරකට මාළු ගේනවා. මේ රත්තරන් භූමියේ අලයි ලුණුයි මිරිසුයි තවත් කෝටි 3000ක ගේනවා. කෝටි 6500ක් අලයි ලුණුයි මිරිසුයි මාළුයි. කෝටි 6500ක් විදේශ විනිමය හොයන්න ඕන වෙහෙස මහන්සි වෙලා. මගේ අම්මා තාත්තා අවුරුද්දකට තියෙන්නේ විදේශ විනිමය බිලියන 10යි. බිලියන 12 බිලියන 10යි. හැම අවුරුද්දම වාණ්ඩ ගන්නවා 12 බිලියන 20ක. හිතන්න ඔබගේ ආදායම මාසිකට රුපියල් 30000යි කිය. මාසික ආදායම 30000යි. කඩේ මුදලාට දෙන්න ඕන 60000. මොකද වෙන්නේ? ජනවාරි ආදායම 30000යි, කඩේට 60000යි. පෙබරවාරි ආදායම 30000යි, කඩේට 60000යි. මාර්තු ආදායම 30000යි, කඩේට 60000යි. මොකද වෙන්නේ? මොකද්ද වෙන්නේ? ආන් දැන් අපේ රටේ පාලකයන්ගෙන් අහන්න ඕන රටට මොකද වෙන්නේ? 2015 ආදායම ඩොලර් බිලියන 10යි. වියදම 20යි. 2016 ආදායම බිලියන 10යි. වියදම 20යි. 2017 ආදායම බිලියන 10යි. වියදම 20යි. 2018 ආදායම ඩොලර් බිලියන 11යි. වියදම 22යි. හැමදාම 100ට 100ක වෙළඳ පරතරයක් තියෙන රට කොහමද යන්නේ? අපිට කියන්න ඩොලර් කොහමද ගෙවන්නේ? දැන් මේ ලයිට් එක පත්තු වෙන මේ ශාලාවේ එළියේ කොහමද පත්තු වෙන්නේ? තුර්කියෙන් නැව් දෙකක් ඇහැලා දින කොළඹ වරාය එහා කොනේ. එකෙන් ගහනවා ජෙනරේටර් එකෙන් ලංකාවට විදුලියයි. ඔන්න විදුලියද නැහැ. කෑවේ නැවක් වෙනකම් බලන් ඉඳලා, ඇන්දේ නැවක් වෙනකම් බලන් ඉඳලා, කොපි පොතේ ලිව්වේ නැවක් වෙනකම් කොලේ වෙනකම් බලන් ඉඳලා, අද ලයිට් එක පත්තු කරගන්නේ නැවක් වෙනකම් බලන් ඉඳලා. මගේ මතකයේ තවත් කොහටද මේක දෙන්නේ? කල්පනා කරලා බලන්න.
ඔයිනව හරවගෙන ගියොත් අද පාර්ලිමේන්තුව කැඳව ගන්න බෑ. ඔයිනව දෙක හරවගෙන ඔත්ත ගුවන් යානයක් නැග ගන්න බෑ. ඔයිනව දෙක හරවගෙන ගියොත් බැංකුවකින් සත පහක් ගන්න බෑ. රටේ ස්වාධිපත්‍ය මහලොකුවට කෑ ගහනවා ස්වාධිපත්‍ය අර බලය මේ බලය කියලා. ස්වාධිපත්‍ය බලය නැව් දෙකක් හරවගෙන ගියොත් මුළු රටම හබා. අරලිය ගහමන්ත්‍රියේ ලයිට් පත්වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව කැඳව ගන්න බෑ. ඕන් අපේ රට. ඉනිසා දැන් මේ රට ගෙනියන්න බෑ තවම. ආණ්ඩුවට ඩොලර් නැහැ. ඩොලර් නැත්තම් ලයිට් නැහැ. ඩොලර් නැත්තම් හාල් නැහැ. ඩොලර් නැත්තම් මාළු නැහැ. දැන් කන්න දෙන්න ඕන. දැන් කොහොමද කන්න දෙන්නේ? දැන් කන්න දෙන්නේ මගේ අම්මා තාත්තා තියෙන සම්පත් ටික විකුණනවා. සම්පත් ටික විකුණනවා. අපි කියන්නේ මේ රටට ලක් මාතාව. හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා දරුවා නමෝ නමෝ මාතා කියලා මේ මහපොළොවට ගෞරව කරනවා. ගෞරව කරන්න ඕන. අපි මේ ඔක්කොම හදාගන්න තියෙන්නේ මා මහපොළොවේ. ලක් මාතාවගේ බොන්නේ වතුර දෙන්නේ ලක් මාතාව. අඳින්න ඇඳුම් ටික දෙන්නේ ලක් මාතාව. කන්න හාල් ටික දෙන්නේ ලක් මාතාව. අපේ ලක් මාතාවට මොකද වෙලා තියෙන්නේ? කල්පනා කරලා බලන්න. අද ලක් මාතාවගේ වටිනාම අවයව ගලවලා විකුණනවා මේ පාලකයෝ. කල්පනා කරලා බලන්න. අපේ අම්මගේ හදවත තමයි කොළඹ වරාය. අපේ අම්මගේ ලක් මාතාවගේ හදවත තමයි කොළඹ වරාය. රට හදනවා නම් මගේ අම්මා තාත්තා කොළඹ වරාය මසුරන් සම්පතා. 1910 කොළඹ වරාය තමයි ලෝකේ හොඳම 7 වෙනි කාර්යක්ෂමතා වරාය. සිංගප්පූරුව තුනේ 10 වෙනි තැන. ලීක්වානියු සිංගප්පූරුව වරාය 40 වෙලා ඒක ගෙනාව 2 වෙනි තැනට. අපේ පාලකෝ මේක හැදුවේ නැහැ. වරායෙන් කටවුල් ගහලා බැසිල්ලා වරායට පුරවල වරායෙන් ඇඹිලි පිටියේ ක්‍රීඩාංගන හදලා මිලියන 900ට අස්තමේතු කළා. ලක්ෂ 5000ක් වියදම් කළා වරාය විනාශ කරා. හැබැයි මේ පාලකයන්ට විනාශ කරගන්න පුළුවන් උන් ටිකයි. අදටත් ලෝකයේ 26 වෙනි කාර්යක්ෂමතා වරාය කොළඹ වරාය. වට්ටල 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 වට ගන්න පුළුවන් උනේ 26ට පමණයි. මගේ අම්මා තාත්තා රට හදනවා නම් රත්තරම් විජුවට දාන කිකිලියක් තමයි කොළඹ වරාය. කොළඹ වරාය. දැන් මොකද මේ පාලකයෝ කරේ? චන්ද්‍රිකා නෝන ආවා. කන්න විදියක් නැහැ. ඩොලර් නැහැ. එපාර PNO සමාගමට කෑල්ලක් දුන්නා. ඊට පස්සේ ආවා මහින්ද රාජපක්ෂ මහත්තයා. නූතන දුටු ගැමුණු. දැන් කියන්නේ අපේ හාමුදුරනේ විකුණන්නේ නැහැ. අපි අහනවා මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් කොළඹ වරාය මේ රට හදන්න තියෙන මසුරම්ම තැනින් අවුරුදු 45කට චීනට දුන්නේ නැද්ද? එක පරයන්තයක් දුන්නේ නැද්ද? චන්ද්‍රිකා නෝන එක කෑල්ලක් දුන්නා. මහින්ද රාජපක්ෂ මහත්තය එක කෑල්ලක් දුන්නා. ඊයේ පෙරේදා රනිල් වික්‍රමසිංහ මහත්තය ඉතුරු කෑල්ල ඉන්දියාවටයි ජපානයටයි දුන්නා. වරායක් තියෙනවා. ඒක ලාභයක් නැහැ. කල්පනා කරලා බලන්න. මේ අම්මගේ හදවත ගලවලා තමයි මේ පාලකයෝ දෙගොල්ලම විකුණන් කන්නේ. එක කෑවට පස්සේ අම්මා මැරෙනවා. හදවතක් ගැලෙව්වට පස්සේ මිනිස්සු ඉතුරු වෙන්නේ නැහැ. නිසා දැන් හදවත ගලවලා විකුණනවා කන්න විදියක් නැතුව. හම්බන්තොට වරාය කියන්නේ මේ රට හදන්න පුළුවන් මසුරන් සම්පත්. වාණි සංස්ථාව කියන්නේ මේ රට ගොඩ ගන්න තියෙන සම්පත්. කල්පනා කරලා බලන්න. කැලණි ටයර් කර්මාංශාලාව කියන්නේ මේ රට ගොඩ ගන්න තියෙන සම්පත්. අද මේ පාලකයන්ට උත්තර නැහැ. රටේ සම්පත් ටික එකින් එක විකුණගෙන කනවා. මේ ගමනේ අවසානේ මොකක්ද? ඔබතුමාලා දන්නවා හමුදා මුලස්ථාන. දැන් රටේ කතා කරන්නේ ආරක්ෂා. බුදු අම්මෝ ආරක්ෂාවක් නැතුව මේක විනාශ වෙනෝ. ඒක නිසා ඇමරිකන් කාර්යයක් නෙමෙයි කවුරු හරි ගෙනෙන්න මේක බේර ගන්න ඕනෝ. ඔක තමයි දැන් වාදනය කරන්නේ. අපේ රටේ තිබිච්ච හමුදා මුලස්ථාන ආරක්ෂාවේ තිබිච්ච ඉහළම තැන හමුදා මුලස්ථානයේ ගලවලා එතන අක්කර 20ක් සින්නක් ක්‍රම වික්කා. ඔය කියන ගෝඨාභය මහත්තයයි එයාගේ අයියා සින්නක් ක්‍රම වික්කේ. අදටත් ලංකාවේ හමුදා මුලස්ථානයක් නැහැ. අත්තරගොඩ හදනව හදා ගන්න බෑ. කල්පනා කරලා බලන්න. මේ ගාල්ලේ අර නගර සභාව පිටිපස්සේ තියෙන අපේ පරණ පළාත් සභාව. ඒක අපේ භූමිය. දැන් අද ඒක අපිට අයිති නැහැ. ඒකේ ගාලාද විදුපුලා තියෙන විදේශීය සමාගම. ඉතින් මේ රටේ සම්පත් ටික ඔක්කොම විකුණගෙන කනවා. අපි අහන්නේ මේ පාලකයන්ගෙන් එකයි. දැන් ඔයාලා ගොඩාක් විකුණගෙන කාලේ ඉවරයි. අතන තිබිච්ච සිමෙන්ති කම්මල නැහැ. ගින්තොට තිබිච්ච තුනීලාලිය එක නැහැ. පේ කම්මල් ටික නැහැ. සීනි කම්මල් ටික නැහැ. මේ ටික ඔක්කොම විකුණගෙන කෑවා. දැන් මේ රටේ මහපොළ විකුණව ගාලේ කොටුවේ ඉඩම් ටිකයි අර්ධවිච්ච පළාත් සභාවයි හම්බන්තොට වරායයි අධිවිකී මාර්ගයයි මේ ටිකක් විකුණන් කනවා.
දැන් අපිට කියන්න රණින් වික්‍රමසිංහ මහත්තයා ඔයාලා තවත් එන්නේ මොනව විකුණන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා ආයෙත් එන්නේ මොනව විකුණන්නේ? කොහොම කරන්නේ? නිසා මේ ගමන කවසානි කරපුවා ගිහින් තියෙන්නේ. ණය වලින් පීඩිත වෙච්ච රට, ණය වලින් බරත් වෙච්ච රට, ණය ගවා ගන්න බැරුව අවදානමට වැටිච්ච රට. ඒ විතරක් නෙමෙයි, විදේශ විනිමය නැතුව මේ සියලුම සම්පත් විකුණන රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. හෙට දවස දීප්තිමත් කරන වර්තමාන ආදරණීය හෘද සාක්ෂිය ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුරාපේක්ෂක ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයා වේදිකාවට පැමිණෙන මොහොතයි මේ. දැඩි සහෝදරත්වයෙන් යුතුව ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයා ගාලු දිස්ත්‍රික්කයේ ජාතික විද්වත් සභාවේ වේදිකාව වෙනුවෙන් පිළිගන්නා මොහොතයි මේ. හෙටක් වෙනුවෙන් වැයෙන ගීතිකා නම්කුමට වරෙන් පෙර මං යන්න නැවුම් පැතුමක් එක්ක ඔව් මේ අපේක්ෂාවේ අපේක්ෂකයා. රටේ හෙට දවසේ අනාගත බලාපොරොත්තුව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුරාපේක්ෂක ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයයි උණුසුම් ආකාරයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික විද්වත් සභාවේ මේ වේදිකාවට පිළිගනු ලබන්නේ. ඔව් මේ ගමන වෙනස් කරන්න ඕන. මේ ගමන වෙනස් කරන්න නැතුව රටට අනාගතයක් නැහැ. ඒක නිසා අපි ඔබ හැම දිනාටම ආරාධනා කරනවා අද මේ රටේ උගතුන්ගේ බැල්ම තියෙන ජාතික ජනතා බලවේගයට මේ රටේ ව්‍යාපාරික විදවැටිච්ච ව්‍යාපාරිකයගේ මේ රටේ විදවැටිච්ච ධීවරයගේ මේ රටේ විදවැටිච්ච වතුකරේ වැඩ කරන අම්මගේ තාත්තගේ මේ රටේ විශ්වවිද්‍යාල අපේ කතිකාචාර්යතුමාගේ තුමියගේ අපේ රටේ හාමුදුරන් වහන්සේලාගේ ආගමික නායකයන්ගේ හැම දිනාගේම අවසන් බලාපොරොත්තුව බවට පත් වෙලා තියෙන්නේ කොළ පාට නෙමෙයි, නිල් පාට නෙමෙයි, රට විනාශ කරපු දේශපාලන ව්‍යාපාර නෙමෙයි, ජාතික ජන බලවේගය කියලා අපි ඔබ හැම දිනාටම කියනවා. ඒක නිසා එක් වෙන්න, අත්දල් බඳ ගන්න, වංචාවෙන් තොර දේශපාලනය, නීතිය නීතිය යුක්තිය සාධාරණීකృత කරන දේශපාලනය, මේ මව්බිම ගොඩනගන දේශපාලනයක් වෙනුවෙන් ඔබගේ දායකත්වය ලබා දෙන්න කිනිල්ලිම කරමින් සමගන්නවා. දෙවිනි ස්තුතියි.